සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ඒ අනුව හෙට උදෑසන 8:13ට නව අවුරුදු උදාව සිදුවනවා. ලිපගිනි නිවලා ගොම මැට්ටෙන් පිරියම් කරලා කයින් මනසින් පිරිසිදු වෙච්ච ගමේ උදවිය සංකේතාත්මකව සූර්ය මංගල්‍යයට හාහා පුරා කියලා පේවෙන්නේ පරණ අවුරුද්දට ස්නානය කරලා. මේ වෙනකොට ගමේ ගෙවල් වල කැවුම් කොකිස් ඇතුළු කැවිලි පෙවිලි වලින් හට්ටි මුට්ටි පුරවලා තියන්නත් ඒ බවල තුදවිය අමතක කරන්නේ නැහැ. අලුත් අවුරුද්දට ගමේ පන්සලෙන් ඉටු කෙරෙන කාර්යභාරය නම් බොහෝම ඉහළයි. අවුරුද්දට නැකත් උදා වෙන බව කියන්නේ පන්සලේ ගාන්ටාරය ගහලා, එහෙමත් නැත්නම් ගෙඩිය ගහලා ගමේ පන්සලෙන් මුලින්ම ගමට සන්නිවේදනය කරන නැකත තමයි නොනගතය. නොනගතයේදී ගමේ උදවිය ආගමික වතාවත්වල නිරත වෙනවා. නූතන සමාජයත් එක්ක අලුතුණු අලුත් අවුරුද්දට බොහෝ දේ මගහැරිලා තියෙන බව නම් හැබෑවක්. ජනශ්‍රුති පරීක්ෂකයන් පවසන්නේ අලුත් අවුරුද්දට සමාජීය වටිනාකමකට එහා ගිය වෙළඳපොළ වටිනාකමක් පවතින බවයි. අවුරුද්ද අද වෙනකොට අලුත් වෙලා නූතනත්වයට පත් වෙලා ඒකට සමාජීය වටිනාකම් වෙනුවට වෙළඳ වටිනාකම් සහිත උත්සවයක් බවට පරිවර්තනය වෙනවා. අවුරුද්ද නිර්මාණය වෙනකොට අවුරුද්ද ඇතුලේ තිබ්බ සමාජීය මානුෂීය ගුණදම් අද වෙනකොට ටිකක් අවුරුද්දෙන් බැහැර වෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න වතුර අවශ්‍යයි. අපි ඒක හඳ අවුරුද්දේදී භාවිත කරා ලිඳක් සමග ගනුදෙනවා. ඒ වතුරට ආදරය කරන්න අපේ දරුවන්ට විතරක් නෙමෙයි පරම්පරාවට පුරුදු කරන්න. අද ගෘහණියන්ට ලිඳක් නැති වුණාට වතුරට ආදරය කරන සංකල්පය ආරක්ෂා කරගන්න පුළුවන්. මිනිස්සුන්ට ආදරය කරන, තව කෙනෙකුට උදව් කරන අවුරුද්දක් බවට පරිවර්තනය කර ගැනීම බුලත් අතක් දීම පමණක් නෙමෙයි මානුෂ්‍ය ගුණාංග රැකෙන අවුරුද්දක් බවට පරිවර්තනය කරගත යුතුයි. එහෙම වුණොත් අවුරුද්ද තව මිනිස්සුන්ට හදවතට දැනෙන ප්‍රධාන උත්සවයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙයි.